සුබ දවසක් කියලා පිළිගන්නවා Simple Life YouTube channel එකට. අපි අද හදන්න යන්නේ ලංකාවේ අපට නම් නැතුවම බැරි කෑම. ඒ තමයි කැවුම්. සිංහල අලුත් අවුරුද්දට අපේ අවුරුදු මේසෙට තියෙන විශේෂම කෑම තමයි අපේ කැවුම්. කැවුම් හදන්න යද්දී අපට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. කොහොමද කැවුම් එක කොණ්ඩේ ගන්න? මේක හිතපු තරම් අමාරු නෑ. හිතන තරම් අමාරුත් නෑ. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මං කැවුම් හදන්න ගත්ත හාල් එක නම් රතු කැකුළු සුදු කැකුළුත් ගන්න පුළුවන්. රතු කැකුළු ගත්තහම අපිට කැවුම්ගේ පැහැය ගන්න පහසුයි. රතු කැකුළු කප් 4.25ක් එහෙම නැත්නම් 4 කාලක් භාජනයකට දාලා ඒක දූවිලි යනකම් 3-4 ගමනක් හොද ගන්න. ඊට පස්සේ පැය 10ක් විතර පෙඟෙන්නට තියෙනවා. ඊට පස්සේ අරගෙන ඒක වතුර ටික ඔක්කොම පෙරා ගන්න ඕන. මේක පෙරාගෙන මේක අඹරන්නට කලින් තෙතමනේ යන තෙක් අපි තබන්නට ඕන. ගොඩාක් වතුර ගතිය තියෙද්දී අපි මේක අඹරන්නේ නැහැ. මේක ටිකක් තෙත ගතිය යවන්නට ඕන. ඊට පස්සේ මම නම් කරේ මේක මෝලට ගිහිල්ලා අරගෙන කොටාගෙන ආපු එක. ඒකට අමතරව පිටි ග්‍රෑම් 200කුයි සීනි ග්‍රෑම් 750කුයි අපි අරගන්නවා කැවුම් හදන්න. ඉස්සෙල්ලාම සීනි ටික භාජනයකට දාලා මේක කැරමල් කරගන්න ඕන. මම නම් මුළු සීනි ප්‍රමාණයම දාගත්තේ නැහැ. මගේ භාජනය පොඩි හින්දා මම මේක දෙසරට තමයි කරගත්තේ. ඊට පස්සේ මේක කැරමල් කරගන්නවා. කැරමල් කරගත්තට පස්සේ වතුර කප් 2ක් දාලා මේක හදාගන්න ඕන පැණි ආකාරයට. වතුර දානවත් එක්කම සීනි ටික පොඩ්ඩක් එකතු වෙනවා. සීනි ටික දිය වෙනකන් අපි මේක හැඳි ගන්න ඕන. සීනි කැට වගේ තියෙන සියලුම සීනි නැති වෙනකන් අපි මේක හැඳි ගන්න ඕන. අපේ පැණියක පැහුනට පස්සේ කෙන්දක් වගේ පැණි යටට වැටෙනවා නම් ඒ පදම තමයි අපි පැණි උණු වෙලා කියන්නේ. මේ තියෙන්නේ අපි උණු කරගත් පැණි ටික. පාචනයකට පිටි සහ පාන් පිටි ටික එකතු කරගන්නවා. එකතු කරගෙන අපි පැණි ටික දාගන්නවා. පැණි ටික ඔක්කොම දාන්නේ නැහැ අපි. පැණි පොඩ්ඩක් ඉතුරු කරලා තමයි අපි දාගන්නේ. මොකද අපේ පදම අපිට ගන්න ඕන නිසා. පැණි ටික භාජනයට දාගෙන ඊට පස්සේ පැණි සහ පිටි ඔක්කොම මික්ස් කරනවා. කැවුම් හදද්දි කැවුම් ගෙඩිය කොණ්ඩේ එන්න අපි දාන සීනි ප්‍රමාණයත් පොඩ්ඩක් බලපානවා. සීනි වැඩි වුණාම අපිට කොණ්ඩේ ගන්න අමාරුයි. ඒ හින්දා කැවුම් හදද්දී අපි සීනි ඇඩ් කරන ප්‍රමාණය ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඊට අමතරව අපිට කිතුල් පැණි පාවිච්චි කරලත් හදන්න පුළුවන්. මේ විදිහට ටිකෙන් ටික මිශ්‍රණය අපි හදා ගන්නවා. මේක ටික වෙලාවක් මික්ස් කරන්න ඕන. මේකේ පදම එනතුරු අපි මික්ස් කරගන්න ඕන. ඔබේ පදම ටිකක් ඝන වැඩි නම් ඔබට මේකට වතුර හැඳි 2-3ක් ඇඩ් කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. මෙන්න මේ මම ගන්න අන්තිමට ගන්න පදම ඔයා බලන්න. මේ තියෙන්නේ මෙන්න මේ පදමට එනකන් මේ තියෙන්නේ මේ විදිහට බේරෙන පදමකට එනකන් මේ මිශ්‍රණය හදා ගන්න ඕන. ඊට පස්සේ තෙල් තාත්ති අරගෙන ඒකට තෙල් ටිකක් දාලා ඒක ලිපේ තියලා ඒක පොඩ්ඩක් මධ්‍යම ප්‍රමාණයේ හීට් එකේ තියෙන්න ඇරලා ඒකට පොඩි පිටි පොඩ්ඩක් දාලා බලනවා. පිපෙනවා වගේ නම් ඒක හොඳට රත් වෙලා. ඊට පස්සේ මම මේ කරන ආකාරයට මේ හැන්දෙන් එකක් අරගෙන ඒකේ වැඩිපුර තියෙන පිටි මේ විදියට ඉවත් කරලා අපි ඒක තාච්චියට දාගන්නවා. අපි එකවර දාන්නේ මේක වටේ පිපෙනකොට පොඩ 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 තමයි දාන්නේ. එතකොට තමයි මේ අන්තිම දාන ටිකෙන් තමයි පිපිලා අපේ කොණ්ඩේ හැදෙන්නේ. මේකට පොඩි ඉරට්ටක් තමයි මම අරන් තියෙන්නේ. පොඩි ඔයගලන්ට පොඩි ලී කැබැල්ලක් ගන්න පුළුවන් කෙලවර උල් කරලා. මම නම් ඉරට්ටක් අරන් තියෙන්නේ. ඉරටු එක පහසුයි ඉඳා. ඊට පස්සේ අර තෙල් දාන ගමන්ම අර මැදට ඉරට්ටෙන් සිදුරු කරලා ඒක කරකවකව උඩට ගන්න ඕනේ. එතකොට තමයි අර ඇතුලේ තියෙන පිටි උඩට ඇවිල්ලා කැවුම කොණ්ඩේ වගේ හැදෙන්නේ.
මේක කැවුමක් අපිට හදන්න විනාඩි දෙකක් වගේ කාලයක් යනවා. හැබැයි අපිට තෙල් දාන එකවත් ඉරට්ටු එක කරකවකව උඩට ගන්න එකවත් කොණ්ඩේ හැදෙනකන් නවත්තන්න බෑ. අපි මේ විදියට කැවුම හැදෙනකම්ම අපි කරන්න ඕන. ඔයාලට පේනවා දැන් කොණ්ඩේ ටික ටික ඇවිල්ලා තියෙන්නේ. අපිට ඉරටුව එළියට අරගෙන ඒකේ තියෙනවා නම් පිච්චුන්නේ නැති පිටි ඒ වෙද්දිත් කැවුම් ගෙඩි අපේ තැඹිලා නැහැ. එහෙම නැත්තම් පිච්චිලා නැහැ. ඊට පස්සේ ඉරට්ට අයින් කරනවා. ඉරට්ට අයින් කරලා වාට පේනවා ඒක පොඩ්ඩක් ඝනව තියෙනවා. ඒ කියන්නේ කැවුම්ගෙඩි ඇතුළ තැඹිලා. අපිට තවත් පොඩි සැකයක් තියෙනවා නම් අපිට මේ පැත්තට හරවලා කැවුම්ගෙඩියේ ඇතුළට තෙල් යන විදියට පොඩි වෙලාවක් තියන්න පුළුවන්. වාට පේනවා කැවුම්ගෙඩිය හරියට ආවහම කැවුම්ගෙඩිය යටි පැත්තේ රවුමක් වගේ තමයි එන්න ඕන. නැත්තම් තුනි ලෑල්ලක් විදියට නෙමෙයි එන්න ඕනේ. ඒකත් පොඩ්ඩක් කර්ව් හැඩයට තමයි එන්න ඕනේ. දැන් අපේ කැවුම් ගෙඩිය රෙඩි. අපිට පුළුවන් කැවුම් ගෙඩිය ලිපෙන් බාගන්න. අපි මේ විදියට තවත් කැවුමක් බලමු. ඒ විදියටම අපි මේ කැවුමත් කරන විදිය බලමු. ඊළඟ කැවුම හැදෙනවත් එක්ක මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. ඔයාලා කැමති නම් මගේ වීඩියෝස් වලට ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරන්න. එතකොට මම දාන වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වෙලාවෙම. ඊට අමතරව ඔයාට කැමති නම් මේ recipe share කරගන්න ඔයාවාගේ යාළුවන්ට නෑදෑයන්ට recipes ඔක්කොම my videos share කරන්න කියලා කියනවා. ඒ වගේම කැවුම් හදද්දී ඔයාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට ඔයාට උත්තරයක් දෙන්නම්. මේ හාල් ප්‍රමාණයෙන් මම කැවුම් ගෙඩි 50ක් විතර හැදුවා. ඇත්තටම ඒක පොඩි කැවුනොත් නෙමෙයි, මීඩියම් ප්‍රමාණයේ කැවුම්. සාමාන්‍යයෙන් අපිට කඩේ ගන්න තියෙන කැවුමක ප්‍රමාණයෙන් කැවුම් ගෙඩි 50ක් හදාගන්න පුළුවන්. මම හදද්දී එකම ගෙඩියක්වත් නරකුනේ නැහැ. ඒ කියන්නේ වෙනස් විදියකට ආවේ නැහැ. ඒ 50ම මට හරියටම හදාගන්න පුළුවන් වෙච්ච හින්දා මගේ පොඩ්ඩක්වත් පිටිනම් අපත ගියේ නැහැ. මම කැවුම් හදලා ඉවරයි. මම හදාගත් ඔක්කොම කැවුම් ටික තමයි මේ ඔයාලට පේන්නේ. රසයි. නැවතත් අපි මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.